ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න දෙනෙත්. වෙලා උදේ 9යි. දෙනෙත්ගේ ජංගම දුරකථනේ නාද වෙනවා. ඇමතුම එන්නේ IDD අංකයකින්, අන්තර්ජාතික ඍජු ඇමතුම් අංකයකින්. නිසලා වෙන්නේ නැති පුතුමයිනේ, ඒකට මගේ බර්ත්ඩේ එක මතක තිබුණා. දෙනෙත් හිතනවා ඔහු ඇමතුම සම්බන්ධ කරගන්නවා. ගුඩ් මෝර්නින් කොල්ලෝ. කතා කරන නිසල්ම තමයි. නිසලා, මං හිතුව උඹ තමයි කියලා. කොහොමද මචං? ඔක්කොටම කලින් උඹට මෙනි මෙනි හැපි රිටර්න්ස් මචං. තවුසන් විෂස්. හා? දෙනෙත්ගේ දෙනෙතට කඳුලක් නැගිනවා. ඔව් හොඳ මිතුරේ. මෝදු හතකින් එහා වුණත් මිතුරුකම සිහි කරනවා. ඒක හොඳ බෝසත් ගුණයක්. අනේ නිසලා, ඔබට එනම් මතක තිබුණා. මාරයි මචං. පිස්සුද දෙනා? එහෙම අමතක වෙනවද? මට උදේ ඉඳලා ඔබව සිහි වෙනවා. මම නැගිටලා ගන්නත් උන්නේ. මෙහි උදේ 8යි කියන්නේ මචෝ, ලංකාවට පාන්දර 2යි 3යි. ඒ නිසා ගත්තේ නෑ. කොහොමද අම්මගේ කිලිවත් පාරක් උදේ යනවද? ගියා ගියා. ඇඹුල් තියල් එක්කම හැදුවා. ෂා කියන කොටත් කටට කෙල වුණනවා දිනා. හවස මොකද කස්ටිය සෙට් වෙනවද? පොඩි ඉදියාප පාටියක් දාන්න යන්නේ. මම හවස උඹට අරන් දෙන්නම්. දීපන් දීපන්. ඉතින් දෙනා, කොහොමද ලස්සන වසන්ත කාලේ? හරි අදිස්සියෙන් මල් පිපීගෙන එනවා නිසලා. හිටපන් හිටපන්. මොකද්ද ඒ කතාව? මං එදා ඇහුවේ කෙල්ල ගැන. ඉතින් මචෝ, උඹේ දවස් 10 චැලෙන්ජ් එකට මොකද වුනේ? කෙල්ල මොකද සොෆ්ට්වෙයාර් ගිනේ එනවද? දෙනෙත් මොහොතක් නිහඬ වුණා. මම මේ ලෝකෙ දැක්ක හොඳම කෙල්ල මචෝයේ. මම කෙල්ලට ගොඩක් ක්ලෝස් වෙලා ඉන්නේ. ස්කීම් එකේ කවුරුවත් තාම දන්නේ නැහැ. උඹ කිව්වා හරි. මේ ගොඩක් අහිංසක කෙල්ලෙක්. උඹ මාරයි දෙනා. ඇත්තටම මාරයි. වෙන දෙයක් නිසා නෙමේ. මේ කෙල්ල උඹ තේරුම් ගත් එකට. ඒක පොඩි සටනක් එක තේරුම් ගත් නිසලා. හරි ලස්සන කතාවක්. වෙලාවක උඹට කියන්නම්. ස්කයිප් එකෙන් ඇවිත්. ආන්නම ඕන මචෝ. චැට් එකක් දාමු. නිසල වෙලාවක සසල වෙලා යන්න. කොල්ල කතා කරන්නේ එහෙමයි. මම කෙල්ලට ගන්නද දෙන වෙන දෙයකට නෙමේ. උඹ ගැන කියන්න මට හරි ආසයි. අද එපා නිසලා. මට තව දවසක් දීපන්. ගනින්. අතින් යනවද ඩෝ? උඹ සනීපෙන් නේද? ඇයි එහෙම ඇහුවේ මචං? ලව් කරනකොට අසනීප වෙනවා 100 ගානට. කතාව ඇත්ත. Totally agree with you. 100 ගානට මටත් උන. වෙලාවකට හිතෙනවා encephalitis කියලා. තවත් වෙලාවකට හිතෙනවා bronchitis කියලා. අද උදේ හිතුනේ ෂුවර් එකටම මට heart කියලා. වම් පැත්ත එක පාරටම ඇවිලීගෙන ගියා. නෑ, heart එක ළඟ. ඔව් බං. උදේ කෙල්ල ඇවිත් විශ් කළානේ. නිකම් මචං අර හයි ටෙන්ෂන් වයර් තියෙන්නේ. ඒකකින් කරන්ට් එක වැදුනා වගේ. තාමත් ටිකක් ඒ පැත්ත රිදෙනවා. මාරයිනේ. අම්මට කියලා සුදුලුන් ටිකක් හදාගෙන බීපං. නිසල් කියන්නේ hina වෙලා. මං එහෙනම් රැවෙලා ගන්නවා නිසලා. එල ගනින්. කොල්ල ටිකට කතා කරන්නත් ඕන. උඹව හැමදාම අපි මතක් කරනවා. මම දවස් 10කින් කට්ටිය හමු වෙලා නැහැ. චැලෙන්ජ් එකක් කියන්නේ චැලෙන්ජ් එකකට නිසලා. හරියට හරි. කෙල්ල මල නේද මචං? කියලා වැඩක් නැහැ නිසලා. මල් වත්තක්. දෙනෙත් කියන්නේ හදවතින්මයි. දවල් දේවාංගණී කන්නේ ඇගේ ආසම ෆිල්ම් DVD එකක් බලමින්මයි.
ඇහි කිව්වත් වගේ අද දවල්ට කන්නේ මාළු ඇඹුල් තියලුයි පොල් සම්බෝලයි බතුයි. ඒක මේ ලෝකේ තියෙන රසම කෑම වලින් එකක් කියලා ඇයි තේරුම් අරගෙනයි තිබුණේ. අම්මා කෙල්ලට සුදු හාල් බත් ටිකක්ම හදලා ටිකක් කට දාන්න පොල් සම්බෝලයක් හදලා දුන්නා. පව්, ඒ අම්මා මාළු ඇඹුල් තියල් හට්ටියේ මේ වෙලද කොහෙද? අම්මා මාළු බෙදද්දි කිව්වා, දවසක හොඳ තලපත් ටිකකුයි අලුත් ඇතිලිකුයි ගෙනල්ලා මාළු ටිකක් ඇඹුල් තියලා කරලා ගෙනත් දෙන්නම් කිව්වා දෙනිත් අයියගේ අම්මා. අම්මා hina වෙනවා. කෙල්ල ඒ ගෙදරට හරි හිතයි කියලා එය දන්නවා. ඒ තරමටම ඒ ගෙදරත් කෙල්ලට හිතයි. එහෙම ගෙවල් දෙකක් පෑහෙනි කලාතුරකිනුයි. කෙල්ල බත් එකත් අරගෙන ඇවිත් බලන්නේ ජබ්බි මියෝ හින්දි මූහිකයි. ඒක හරි හැංගීම්බර හින්දි චිත්‍රපටයක්. රඟපාන්නේ කරින් කපූර් එක්ක පහර් කපූරුයි. ගෙදරින් පැනලා යන පංජාබ් කෙල්ලෙක්ව ගීත් මුම්බායි ව්‍යාපාරික තරුණයෙක්ට හමු වෙනවා. ඔවුන් එක්ක ගත කරන රාත්‍රිය ගැන ෆිල්ම් එක යන්නේ. කොල්ල හරි නිස්කලංක කොල්ලෙක්. ඒත් කෙල්ල ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙල්ලෙක්. මේ දෙන්න අතර ඇතිවෙන රණ්ඩු අඩදබර වගේම ආදරයත් මූවිකේ ලස්සනට කියලා තියෙනවා. මේ මූවික කෙල්ල මෙල්බන් වලදී බැලුවා. ඒත් ඒක ආයෙමත් බලන්න ඇය ආසයි. අද වගේ හිතට සතුටක් ආපු දවසක මේක බලන්න ඇයට හිතුණා. ඔන සුදුහල් බත් එක්ක ඇඹුල් තියල් පොඩි කරගෙන පොල් සම්බෝලත් එක්ක කන එකම අමුතු සතුටක්. කෙල්ල ආසම ඇඹුල් තියල් බොරයටයි. ඒකේ ගොරක රස වගේම ගම්මිරිස් රසයත් හරියට තියෙනවා. බර්ත්ඩේ බෝයි මොනවද දන්නේ කරන්නේ? දේවාංගනි හිතනවා. හවස පාටියට රෙඩි වෙනවා ඇති. ඇයි හිතුවා? හවස පහට විතර චොකලට් පුඩින් එක දාන්න පටන් ගන්නවා. නැත්තම් ඒක චොකලට් කේක් එකක් වෙනවා. ඒක හරි පරිස්සමින් හදන්න ඕන චොකලට් පුඩින් එකක්. ඒකට කියන්නේ හොට් චොකලට් පුඩින් කියලායි. චොකලට් කේක් සමග චොකලට් ක්‍රීම් එකක් එන විදිහටයි ඒක හදන්නේ. කෙල්ල ඕන කරන බඩු ගිනක් තිබුණේ. 20කට විතර ඇති වෙන්න පුඩින් එක හදන්න ඕන. ටිකක් වැඩිපුරත් එක්ක. ඒක කෙනෙක් කෑවට පස්සේ හොරෙන් හරි ඇවිත් තව ටිකක් කන්න හිතෙනවා. ඒ ඩෙසර්ට් එකේ තියෙන විශේෂත්වය ඒකයි. මිහිරි චොකලට් රස එන්නේ ඇතුලින්. කෙල්ල දෙනෙත්ව සිහි කරමින් ඉන්නකොටම ඔහු අමතනවා. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් ගන්නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.